කොවිඩ් 19 ගෝලීය වසංගත තත්වය මේමෙකුට ලෝකයේ රාජ්‍යයන්ට විවිධාකාරයට බලපාලා තියෙනවා. මේ හුදෙක්ම සෞඛ්‍ය අර්බුදයක් නොවේ. දේශපාලනික ආර්ථික වශයෙන් විශාල වශයෙන් රාජ්‍යයන් සියල්ලම ආර්ථික අවපාතයකට යාම යන්න අපිට සලකා බලන්න පුළුවන්. ඒ වගේම දෛනිකව සමාජීයව ඇතිවන සියලුම තත්වයන්ට මේ වසංගතයේ අයහපත් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මෙහිදී අපි එක් එක් රාජ්‍යයන් මේ වසංගත තත්වයට මුහුණ දෙන ආකාරය සලකා බලනකොට අපි සෞඛ්‍ය සඳහා ගන්නා වූ ප්‍රතිපත්ති කාරණා පමණක් නොවේ, විශාල වශයෙන් ආර්ථිකව රාජ්‍යයන් නැගී හිටීමකට ලක් කරන්නේ කොහොමද තමන්ගේ ආර්ථික විවිධාංගීකරණයන් තුළින් නැවතත් ගෝලීය සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද කියන තත්වය තුළ ලෝකයේ බලවත්ම ආර්ථික වශයෙන් පරිපූර්ණ රාජ්‍යයක් වන චීන සමූහාන්දු ගන්නා වූ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන් වැදගත් කොට සලකා බලිය හැකි. එහිදී අපිට මේ හුදෙක් සෞඛ්‍යමය විශ්ලේෂණයක් පමණක් නෙවෙයි, භූ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයකට වුවද ලක් කරන්න පුළුවන්. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දක්වන දත්වයන්ට අවධානය යොමු කරනවා නම් 2020 වර්ෂය වෙනකොට ආර්ථිකය සමස්ත වශයෙන් ගෝලීයව කඩාවැටීමක් කියන ඒ තත්ත්වය අපිට පිළිඹුම් කරලා තියෙනවා. මේ තත්ත්වය හිතනවාට වැඩිය වෙනස් ආකාරයකට පෙන්වමින් මෙම වර්ෂයේ දෙවන කාර්තුව වනකොට චීන මහජන සමූහාණ්ඩුව ප්‍රතිඵල ආර්ථික වශයෙන් යහපත් ආකාරයට දක්වන තත්ත්වයක් පෙනෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් ප්‍රශංසා කරන තත්ත්වයක්. එහිදී ආර්ථික විවිධාංගීකරණය අපිට අමතක කරන්න බැරි සංසිද්ධියක් සහ ක්‍රියාදාමයක්. අපි දන්නා ලෝකයේම වසංගත තත්ත්වයත් එක්ක සෞඛ්‍යමය අර්බුද ඇති වෙනවා සහ සෞඛ්‍ය සැපියුම් වල ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ friend of all seasons, සියලුම ඍතුවල මිත්‍රයෙක් වශයෙන් කටයුතු කිරීමට චීනයට අවකාශය ලැබිලා තියෙනවා. මම හිතන්නේ චීනය මේ විදිහට තමන්ගේ භාණ්ඩ විවිධාංගීකරණය කිරීම සහ එම ආර්ථික නගා හිටවීමට මම හිතන්නේ ප්‍රධාන දායකත්වයක් දක්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය. වසර 99ක ඉතිහාසයක් තිබෙනා වූ චීන කොමියුනිස්ට් පක්ෂය එයාගේ අනාගත දැක්ම 20-50 අනාගත දැක්ම තුළ යෝජනා කරන ආකාරයට සොසයිටි ඔෆ් වෙල් ඔෆ් සොසයිටි හොඳින් සැකසුණු සමාජයක් කියන තැනට යාමේදී චීනයේ මහජනතාව කොයිතරම් සුරක්ෂිත වෙනවාද සහ ඒ සුරක්ෂිතතාවය තුළ අනාගතයට එයට කොයි ආකාරයෙන් සමාජීය ආර්ථික වශයෙන් දායක වෙනවාද කියන එක පෙන්නුම් කිරීමට උත්සාහ කරනවා. මෙය ප්‍රශංසනීය තත්ත්වයක්.